තියෙනවද? අද මොන දුකින් ආකමල ඔබ සතුටින් යනවා. ප්‍රීති දින මොනවද තියෙනවනේ? අපි ආයෙ දන්නවා. ප්‍රීති දින මොනවද තියෙනවනේ අද ඔබ? ප්‍රීති දින මොනවද තියෙනවනේ? කියන්න. හිනාව. එන ළඟින් ඉඳගෙන කියන්නේ මම සතුටින් ඉනවත් සතුටින්. හිනාව වෙලා කියන්නේ. හිනාව වෙලා කියන්නේ නැත්නම් මොකද? ප්‍රීතියක් නැහැ බොරුවට තමයි කියලා තියෙන්නේ. රයිට්. ඇයි මම මේ කියන්නේ? මේ ස්ථානේ ටිකක් වෙනස්. හේතුව මිනිස්සු ගොඩක් දේවල් මම මේක අද අලුස්සරගෙන සමම හැමදාම මේ කියපු දේවල් කියනවා. හේතුව මිනිස්සුගේ කඩේ තමයි කොටි වෙන්නේ. මිනිස්සු කියනවා මට හරියන්නේ නැහැ. මං කාලගන්නේ. මගේ පවුල මේමයයි. මගේ දරුවා මේමයයි. මගේ මහත්ය මේමයයි. කවදාවත් දෙන්නේ නැහැ. ඔබ පල්ලියන්නේ. ඔබ බේබන්දා. මේම කියන මිනිස්සුගේ හැමදාම මේ පීචය පළවෙන්නේ. ඔබ කියන්නේ දෙම සිද්දන වචනේට බලයක් තියෙනවා. සත්‍යවියනාසී ලෝකෙම මේ කොමද? වචනේ කොමද? එළිය වේවා. එළිය වුණා. අද තාම මේ ලයිට් ඔෆ් කරන්න කාටවත් බෑ. මොකද ඉර. හාලෙලූයා. අපි යෝනේ සත්‍යවියනාසී. සලාගින්න කරාද කියන්නේ? විතරම ප්‍රීති වෙන්න ඕන නම් කියන්නේ නැහැ. විතරම ප්‍රීති වෙන්න ඕන නම් මම කියන ගේ විතරම ප්‍රීති වෙන්න ඕන නම් විතරම කනගාටු වෙන්න. හල්ලෙලූයා. පස්සේ උත්තරේ. අද කොට කිසි පස්සේ උත්තර හොයන්න. රයිට්. ස්වාමිනාසේ ආපත් හල්ලෙලූයා. බයිබල් පොඩි වචනයක් කියනවා දැන් දෙවියනාසී තුල මම මෙතන කියනවා මෙතන උගත්තු ඇති පඬිතු ඇති ලොක්කු ඇති සොක්කු ඇති ඔය ඔක්කොම වැටෙන වෙලාවක් වෙනවා යක්ෂ බලන්න ඔබ මහත්යගේ ඉතාලියේ තියෙන යුරෝ ටික දියා යක්ෂ බලන්න ඔබගේ දරුවෝ උපාදේ දියා යක්ෂ බලන්න ඔබගේ වටපිටාවද ඔබගේ නෑද දියා ඔබගේ අයියල මල්ලේ දියා බලන්න සාතන් බලන්න ඔබගේ ආත්මේ දියා ඒක ඉස්සනා යක්ෂය ඔබට පාර දෙනවා. එසා අද ගොඩක් මිනිස්සු ජේස්වාසේ වාගමක් කරගෙන ඒක කොටසක් බෙදා ගන්නවා. ඒක කොටසක් තව කොටසක් කියනවා. නමුත් ජේසුස්වාසේමයි. හල්ලෙලූයා. උනාසේක අද සදාකල් දෙනාසේ. හල්ලෙලූයා. මොකද ජේසුස්වාසේ වෙන සුරාණ අදහස්කම වෙයිද? බයිබලේ තියෙන ඒ අදහස් උනාසේ ප්‍රාතිහාර කරන්නේ ඔබ කියන වචනේ. ප්‍රාතිහාර කියවම හොඳයි. හැබැයි ඊට වඩා පුතේ හාස්කම් කියවම නිකන් පුදුම දෙයක්. හරි පොළවේ ඕනේ දෙයක් උන්වහන්සේ දා කරාද නැද්ද අදත් මේ උගාර බයව සාක්ෂි ඇයි එනම් එදා හිට පුජේසවන්සේ අදත් ජීවමානයි හලෝලියා සමාන නුවන්ව දෙවියන් වහන්සේ සියල්ල කළාකේ කියලා උන්වහන්සේ ගහලා දෙනවා හැබැයි ඊට පස්සේ නම් පොලි කාර්යය නැද සමහර මිනිස්සුක වහල ගහලා දෙනවා ජේස ජීවමානයි කියලා වෑන් එක කතරගම හොඳයි ජේසු ජීවමානයි වෑන් එක කතරගම ආගම වාදින මැරෙන්න මිනිස්සු ජේසු වාසී ජීවමානයි කියලා වෙන මොනවද කරන්නේ මම ඔබට දෙයක් කියනවා මගේ පස්සේ තවද ඔබ වැටීම ඔබගේ වැටීම මම ඔබට එකක් කියනවා මිනිස්සු කලන්තුනවා මොකද වෙන්නේ කලන්තයක් ගෙතුනවා මොකද වෙන්නේ කියන්න ඇහෙන්නේ මයි කන් ඇහෙන්නේ වැටෙනවා කලන්තයක් වුණාම වැටෙනවලු හැබැයි ඔබ දන්නද මීට කලින් කලන්තයක් වුණා වැටෙන අයට මෙන්න මෙහෙම දෙයක් කියලා තිනවා දෙවියන් වහන්සේ මේ මම කියන දෙවියන් වහන්සේ රයිට් යසය පුතේ 429 ඒ කලන්ත වෙච්ච අය ඔක්කොම මොකද මම කලන්ත දාලා තිනවා මම කලන්ත කරන කොහොමද දන්නවද මට එක්කෙනෙක් කිව්වා මම කැලණියේදී මීට අවුරුදු 10කට ඉන්නවා දැන් මට 65 විතර යනවා රයිට් එච්චර දෙන්නේ මට ලේලින්නේ නිකන් වාගේ ඇන්ටි කෙනෙක් උඩව මේ කුඳු වත්තේ ඇන්ටි කෙනෙක් උඩව මාව එක්කන් ගියා තව යාළුවෝ දෙන්න මට අරියාසේ ඉස්සර ලේදෙන්න මම ගියා ප්‍රීති කියලා සහෝදරෙක් කිරියා ඇන්ටර් කියලා මගේ යාළුවෝ කිචියා මම ගියා ලේදෙන්න අනිත් එකගේ ලේ ගන්නකොට මට කලින් දාලා වැඩිවා සත්‍යයි ડોක්ටර් වඩාගේ මම දැන් ගීලා වතුර බීලා හොඳට මෙයා කොහොමද ලේදෙන්න කියලා ඊට පස්සේ අර ගිය ඔක්කොටම ලේ දීපුවම ඔක්කොම එළියට ඇවිල්ලා ෆ්‍රයිඩේස් කියවා. ඉතින් මම ලේ නොදී ෆ්‍රයිඩේස් කියවා. මොකද වරක් දෙන්න මට කලන්තය වෙච්ච දවස තමයි පළවෙනිම ජීවිතේ එක. සම කලන්තයක් ඇති කියන කවුරු මෙතන නැහැ. ඉන්නවද එමු කෙනෙක්?
අද ඔබ ඔක්කොටම කලන්ත වෙලා තියෙනවා. රයිට්? කලන්ත හැදිච්චාට මොකද වෙන්නේ දෙවනස් කින්ද මම මන් දෙගෙන ඔබ වෙන මාතුකාවල. යසයා 429 වරක් කිය. හොඳලා ගන්න ළඟින් කරන්නේ නැහැ මොකද? බයිබලයේ ගෙදර කියලා කියවන දැන් මන් දියවලා. උන්වහන්සේ ක්ලාන්ත වයිද ශක්තිය දෙනසේක. මොනවද කියන්නේ? කලන්ත උනාට ශක්තිය දෙනවලු. එනර්ජි එකක් උන්වහන්සේ. ඔබට ආය එනවද? අද ඔබගේ ජීවිතේ ක්ලාන්තල වැටි. කලන්ත උනා මොකද වෙන්නේ? වැටෙනවා. වැටෙනාට උන්වහන්සේ ශක්තිය දෙනවලු. ආය කිය. උන්වහන්සේ ක්ලාන්ත වයිද ශක්තිය දෙනසේක. ඔව්. බලේ නැත්තාට සමේ වැඩි කරනසේක. බලේ නැත්තාට සමේ උන්වහන්සේ ක්ලාන්තල වැටින් තිරයට උන්වහන්සේ නගරින් ශක්තිය දෙනවා හලෙලුයා අද ඔබ උන්වහන්සේ ශක්තිය දෙන්නේ ඔබ ජීවිත රැඳීම අද ඔබ දරුවෝ රැඳීම ඔබගේ මාත්‍රාව රැඳීම ඔබගේ පාමුල රැඳීමට ඔබගේ නායකත්වය රැඳීමට ඔබගේ ප්‍රේමත්වය රැඳීමට උන්වහන්සේ ඒක මිදෙන ශක්තිය දෙනවා අද ඔබ දුර්වල කියලා හිතන මෙතන කෙනෙක් උන්වහන්සේගේ බලය නැත්තම ඔබ සමිය දෙනවා කියලා හලෙලුයා ඔබ ලොකු බලයක් එක්ක එළියට පිටවෙන්න දෙනවා ආමෙන් හලෙලුයා අද ගොඩක් අය මේ වැටීම නිසා මිනිස් ඔබව දාලා ගිල ඇති. ඔබ තනි කරලා ඇති. ඔබගේ නෑද අතල්ලා ඇති. නමුත් මම ඔබට කියනවා මේ ඔබගේ තනිකම තමයි. ඔබගේ නැගිටීම කියලා. හලෙලුයා. ඔබට එවැනි දෙයක් වෙන්නේ නැවත නැගිටින්න. ජීසස් හලෙලුයා. ජීසස් වහන්සේ කල්වාට යනකොට කුරුසෙත් කරන්න වැටුණා. නමුත් උන්වහන්සේ වචනේ තිනවා. උන්වහන්සේ ඉස්සරහට පීතිය දැන් බලාගෙන කුරුසය අරගෙන ගියා කියලා. හලෙලුයා. ඔයා පුදුපා. මම ඔබට ආශිර්වාද කරන්න පුතේ. වයි. එසම ළඟින් ඉගෙන මිනිස්සු දා බලන්න ඉපා කියලා. මොකද මිනිස්සු ආද ඔබ ළඟින් ඉන්නකොට හොඳ කියනවා. රයිට්? මේ උදේ හොඳයි කියන මිනිස්සු ඔබ හවස්වල දොස් කියනවා. නැත්ද? ඒකන මිනිස්සුන වයින්නේ බෑයේ. ඇයි ඇයි ආ ඒක තමයි මිනිස්සුගේ ගතිය මිනිස්සුගේ ගතිය මොකද්ද එහෙම තමයි එසම ඔබ හැම වෙලෙම හිතන්න එපා අපි හල සුව මේකද දෙවියන් වාසය කියලා කියනවා අපිට සල්ලි නැහැ නේ නිසා අපි දුව වන්දන්න බෑනේ දැවැත්ත නැනේ අරකට ඔබ වැටියා සල්ලි තියනවනම් ඔබ සල්ලි නැහැ කියලා කියනවනම් මිනිස්සුන්ට දොස් කියන්න එපා උන් කැමති දුන්න සල්ලි දිනගල සල්ලි කාර්ය කරලා වෙන්න හල්ලුයා ඔබලා නැගිටින්න කොහොමද? මේ වගේ කතාවකට ඔබට අද ඔබ සමාන මිනිසුන්ව පල්ලෙන්න ඔබ දන්නේ මේ දෙවියන් වහන්සේ වැඩිචි කරන ශක්තිය කිනෝ කියලා. අද ඔබ දාවිත් තමන්ව ශක්තිමත් කරගෙන දෙවියන් සතුල දාවිත් හයියකුනේ දෙවියන් වහන්සේ දාවිත් ශක්තිමත් කරන දාවිත් තාත්තා දාවිත් අම්මා නැහැද කවුරුත් කියන්නේ. නමුත් මේ දීවමාන දෙවියන් වහන්සේ ඔබට ශක්තිය කුර කොඩා කාලේ නම් හලෙලුයා අදේ දවස ජීවමාන නියෝග දෙන්නේ. රයිට් දැන් මට එක දෙයක් කියන්න. මේ වැටීම නිසා මිනිස්සු පස්සට යනවා. රයිට් එනිසා පස්සට යන්නේ ජීවිතේ පස්සෙන් පස්සට යන්නේ නෙමෙයි ඉස්සරහට යන්න. ආමෙන්. හලෙලුයා ඉස්සරහට යන්න. ඇයි? ඇයි? දුන්න කොච්චර පස්සට රදිනවද මුතේ මම හැමදාම කියලා දාපු යාද. දුන්න කොච්චර පස්සට රදිනවද? එච්චර කුවිචිද පස්සේ පස්සේ රදිනවද දුන්න අතාරිනකොට ඒක ඉතලේ ඉදිරිය යනවා වගේ ඔබගේ ජීවිතේ එච්චර ඉදිරියට යනවා හලෙලුයා ඒ පස්සේම ඔබ ඉදිරියට යනවා ඒකද ඉන්නේ කොහොමද ජේසුස් වහන්සේගේ නිකන් දෙවි කෙනෙක් නෙමෙයි ජේසුස් වහන්සේ කියන්නේ ඔබ ඉතින් සාමාන්‍ය දෙවි කෙනෙක් නෙමෙයි ආගම් මතර උන්වහන්සේ තියන්න බෑ උන්වහන්සේ මිනිස්සු කුරුසය අරගෙන උන්වහන්සේ මෙහෙම කියනවා ඒ ප්‍රොපති මම මේ වචන කියලා අවසන් කරන ඒ ප්‍රොතුලා එන්නක ඒ ප්‍රොතුලා එන්නක තත්කල අලුත් කිසිම හේබ්‍රෝ වල ඉක්මනට කියන්න. අලුතෙන් ආපු සෙනගයි තන්න මොනවද මේ හේබ්‍රෝ? ඒකට ඔබගේ බයිබලේ තියෙනවා ඔබ කියන්න. හේබ්‍රෝ 12:2. ඔන්න ජේසුස් වහන්සේ කියන. අද ඔබගේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් දෙන හොඳ අහගන්න. ඉක්මනට.
ඒ පුතුලා වෙන තකටද උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ සබා තිබුණු ප්‍රීතිය නිසා එමින් ඔබ කියන්න උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ කවුද මේ ජේසුස් වහන්සේ ඇවිල්ලා තමන්ගේ ඉදිරියේ තියෙන කියන්න තමන් ඉදිරියේ සබා තිබුණු තමන් ඉදිරියේ සබා තිබුණු ප්‍රීතිය නිසා මේ ඉදිරියේ තියෙන ප්‍රීතිය නිසා ලැජ්ජාව සලකුවේ නෑ. අද ඔබ ඔබගේ මිනි මින්ද අපාස ඔබගේ වැටීම නිසා ඔබ ඉදිරියේ ප්‍රීතිය අමතක කරනවා. ඔබ ලොකඩක් ලැජ්ජාව සලකනවා. ජේසුස් වහන්සේ ඉදිරියේ ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකනවා කියනවා. ඔව්. කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේහි වැඩ හිඳගත්සේක. තේරුණාද මේක? ජේසුස් වහන්සේ කියනවා ඉදිරියේ තියෙන ප්‍රීතිය දැකලා මේ දැන් තියෙන ලැජ්ජාව අහකට දානවලු. අද ඔබගේ වැටීම ගැන දෙමෙන්න එපා. මිනිස්සු නිඳාගෙන අහන්න එපා. මිනිස්සු අපහාස කරලා අල්ල ගන්න. මන්ද ජේසුස්වාසි කුරුසියලගෙන දෙවියන්සේ දකුණු පැත්තේ ඉඳගත්තා. ඒ දකුණු පැත්තේ කියන්නේ පොඩි තැනක්ද? ගෝල්ගේ දකුණු පැත්තේ. භයානක තැනක් ඒක කාට ලඟින්ද බෑ. අද ඔබට උන්වහන්සේ ස්ථානේ ලෑස්ති කරලා තියෙනවා. හැලෙලුයා. ඒක තමයි සත්‍යය. එසම මිනිස්සු අපි භාගන්න බලයි. මිනිස්සු අපි භාගන්න බලයි. මොකද අපි කරන්නේ එතකොට? පීඩා කරන්න ඕන නිසා යාච්ඤා කරනවා. කොහමද? කොහමද? කොහමද යාච්ඤාන්නේ? මිනිස්සු අපි භාගනවා. භාගුණත් ඔපෝනෑ මිනිස්සු භාගලා නැද්ද? භාගලා නැද්ද? බයිබලේ කියලා උඹලාට අපාසක නිඳා කරන, පීඩා කරන අයද යාච්ඤා කරලා. කොහමද ඔබ යාච්ඤා කරන්නේ? ඔබගේ උළු බලන්න ස්වාමී. ඔබගේ තාත්තාට රේල් පාරේ තියෙන ස්වාමී. ඔබගේ පොඩි එක මහමුදෙන් අහුවෙන්න ස්වාමී. ඔබයි ගෑනි බැලන් නොලු ස්වාමී එමුද මරු යාච්ඤා පීඩා කරන දෙස පීඩා කරන උදසාට ඔබ ආශිර්වාදයක් දෙන්න කියලා ඉතල කියන්නේ අල්ලෝයා ඔබ මේ වෙලාවෙත් ඔව් ඉතින් කෙලෙක ඉඳවන්න ජීවිතේ ජීවිතේ නිසා ගෝල් කෙනෙක් කියන අල්ලෝයා ගාන ගාන පොඩියක් යාච්ඤා කරනවා ඒ වගේම මිනිස්සු කියනවා අහන්න බබුදේ ඔබගේ වැටීම ඔබගේ ප්‍රශ්නේ ලොකු වෙන්න පුළුවන් නමුත් ජේසුස්වාස ඊට වඩා ලොකුයි හැලෙලුයා මම ඔබට කාරණාවක් කියන්නේ මොකද අද මිනිස්සු ඔබට ඔබ වටන්න ඔබගේ ඔළුවට මොනවද ඉදුල්ව තුරාන්න ආ ඔබට තු කෙලගායි ඔබ බුමරාණේ කරයි ඔබ වල්ලන්න හදයි නමුත් ඔබ ජේසුස්වාස දිවෙනවා සබර ශක්ති දෙන ශක්තිය ඔබ වැල්ලුවා ආයෝ වයි නගිනවා ආමෙන් ඔබ නගිනවා විශ්වාස කරන්න අයිමංගෙම කියන්නේ දන්නවද ඔබ ඉස්සර දැනගන්න ඔබ කවුද මං කවුද කියලා ඔබ මොනවද කරගන්න අද ගොඩක් මිනිස්සුන තමන් හම්බෙලා නැහැ ජීවිතය අවුල් කරන ප්‍රශ්න දෙයක් කරනවා මිනිස්සුන් බෑගුවත් ඔබ වැල්ලුවත් ඔබ එපා කරනවා දැම්මත් ඔබ දැනගන්න ඔබ කවුද කියලා මම දන්නවා මට මොන අපහාස වුණත් මම කවුද කියලා මොකද මම තමයි ලෝකීනේ කඩ වැඩිය බලවත් යන වාසේ මාතුරේ ඉන්න බබම දන්නවා හාලෙලියා ඔබට තේමයි මේ ජේසුස් වහන්සේ පොඩි දෙමිකෙක් නෙමෙයි ජේසුස් වහන්සේ වැල්ලුවා අප දන්නවද ජේසුස් වහන්සේ වැල්ලුවා කියලා බුමුදාන කළා කරා නැද්ද කොහොමද බුමුදාන කරේ උන්වහන්සේව සෝණකට දාලා ගලදාලා වැහුවා අද මිනිස්සු ඔබ සෝල් ගලදාලා වාලා තියෙන මේ ජීවිතේ ඔබගේ නෑ නෑව නමුත් දෙවියන් වහන්සේගේ ශක්තිය කොච්චර ගන්නවද ජේසුස් වහන්සේව ඒ සෝනේ ගල පෙළන උන සයනකට එළියට ආවා අද ඔබේ ජීවිත ඔබ එළියට නේනවා ඔබගේ ජීවිත ඔබ එළියට නේනවා ළඟින් ඉන්න කෙනාට ඔබ පස්සේ වලින් එන්න ඕන කියලා කියන්නේ මේකට කිව්වේ ප්‍රශ්නේ ඉරියෙ දෙන්නවා එයි එළියට ප්‍රශ්නේ ඉරියෙ දෙනවා කියලා කියන්නේ දේව බලය ජේසුස් වහන්සේව සෝනේ නැගිට්ට කවුද දෙවියන් වහන්සේ වැඩිච්ච කරන වැළලිච්ච කරන ශක්තිය දුන්නා එනිසා ප්‍රශ්නේ ගලියට ආවා එසර අද ඔබ මොන සෝන ගිරවලට උන්වහන්සේ අප කොහෙද ගලියට ගන්නවා හලෙලුයා මොන බන්දර ගිරියා ආමේ ගන්න ගන්න පුරියා මේෙන් සුවේවා මේ දේශනාව සුවේවා වචනේ බලවා හලෙලුයා හලෙලුයා ළඟින් ඉන්න කෙනාට කියන්න බැරි වෙන්නේ නැහැ කියලා මිනිස්සු මිනිස්සු වැඩින් නැහැ කියන්නේ ඇයි ඇයිද කියනවා නම් කියන්නේ වැටෙන්නේ මිනිස්සු ගස් නෙමෙයි කියන්නේ ගස් තමයි වැටුනොත් වැටෙනවා
ඔබ දැකලා තියෙන මිනිස් වැඩුව තේම ඉන්නවා. දෙවියන් වහන්සේ මිනිස් හොමද තියෙන වැඩුව නැගෙන්න. අද සමහර උන් එහෙම ඉන්නවා. මිලි ගණ වැඩනවා. නමුත් මිනිස් හොමද මිලි නැගෙන්නවද? ඔබ මිනිස්සේ ඔබ නිකන් නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේ මිනිස් හොමලිය. දෙවියන් විසින් මාව මිනිස් හොමද. මේ මොන බතද? හාලෙලූයා. එනිසා මම එක දෙයක් ඔබට කියන ජීවිත වැටිමාව මොකද වෙන්නේ? අද ප්‍රශ්නේ රෝගය වැටිමාව මොකදද? ඔබ කලන්ත වෙනවා. කලන්ත වුණා මොකද වෙන්නේ? ඊට පස්සේ එක තමයි බය වෙනවා. ඒ බය තමයි ඔබ පරාජය කරන්නේ. තේරුණාද? ඔබගේ ජීවිත ප්‍රශ්නේ ඔබ බය වුණා. ඒ බය ඔබ පරාජය කරනවා. නමුත් මම ඔබට කියනවා දෙවියන්වහන්සේ හැමෝම කියන බය වෙන්න එපා කියලා. ආමෙන්. ආමෙන්. බය වෙන්න එපා කියලා. රයිට්. එහෙනම් ගොඩක් කය ඔබට දොස් කියනවා. දොස් කියන අදුසන් මිනිස්සුනි මෙතෙන්ට එනවා දොස් කියන. ඇයි? අදුසන්ක දොස් කියන බැනුම් හරිය නෑ අදුසන් ඔබට. දැන් එකත් වැටීමක් නේ. අදුසන්නේ බැරිද? ආ අදුසන්. රයිට්. ඇයි දන්නවද? ඒ මිනිස්සු ඔබට දොස් කියන්නේ බයට. ඇයි? ඔබ උන්ට වැඩිය උනේ ඉදී කියලා. අද මම දොස් කියන්නේ අපි ඊට එක ඒගොල්ලෝ බලන්නේ කියලා. මේක පිනයි කියලා. හාලෙලූයා. අනුන්ගේ ශාස්ත්‍රයන්ට තමන්ගේ විශ්වාස නැති මිනිස්සු. අනුන්ගේ තමන්ගේ දාන්නේ තමන්ව විශ්වාස නැහැ. ඔබ හඳුන ගන්න. නැහැද ඔබට? අද ඔබ හඳුන නැහැ. කී දෙනෙක් ඔබ හමුණාද? මිනිස්සුම හම්බෙලා නැහැ. මතක තියාගන්න මම ඔබට එකක් කියන මිනිස්ස ඔබගේ පොඩ වර්ධන ඔබ කියන මෝ වැටිලා. දැන් මෝ ඉවරයි. කියනවද නැද්ද? කියනවද? කියනවා. නමුත් එයයි දන්නේ නැහැ වැටුනායි මොනවාසේ ඔසවනවා කියලා. හල්ලෙලුයා. හල්ලෙලුයා. අනේ මාතකම දැන් වැටි චොබල ශක්තිය දෙනවා. ශක්තිය දෙනවා. බලය දෙනවා. රයිට්. මේව සිද්ධියක් තියෙනවා. මේ අහන්න ඕනේ. වෙන කාලයක් තියන්න එපා. එක කණ්ඩායමක් ඉන්නවා. ඔබ වැටුනම එක ටීම් එකක් ඉන්නවා. ඔබ වැටුනම බලන් ඉන්න එක ටීම් එකක් කියලා. නැතිද? මම ඔබට කියනද? ඔබ වැටෙන ගමන් එක ටීම් එකක් බලන් ඉන්නවා. තව ටීම් එකක් ඉන්නවා. ඔබ වැටෙන එක බලන් ඉඳලා www.opadubu.com. තව ටීම් එකක් ඉන්නවා ඔබ වැටෙනම ඒක නිවුස් එක ගිහිල්ලා කියන්නේ නැත්ද? ඒ දෙවෙනි ටීම් එක. අද මේ ඔබේ ගමේ ගෙවල්වල වෙන දේවල්. තව ටීම් එකක් ඉන්නවා මේ වැටිච්ච ඔබගේ ඔබ වැටෙන බලන්ගෙන එක ටීම් එකක් දෙවෙනි ටීම් එක ඔබ ගැන ප්‍රවෘත්ති කරන ටීම් එක තුන්වෙනි ටීම් එක තමයි ඔබ ෆිනිෂ් කරන ටීම් එක. ඔබට හම්බුනේ මේක නිසා. ඔබගේ අරමුණේ මේක නිසා. නෙමෙයිද? නෙමෙයිද? ජේසුස් වහන්සේ මේ පොළවේ එක පෞකාරයක ෆිනිෂ් කරලා නැහැ. මේක පෞකාරය උනසේ පෞකාරයල කතා කරේ නැහැ. ජේසුස් වහන්සේ කියනවා මමම ෆිනිෂ් කරා වෙලා මමම කුරුසට ආවා. බලකෝ මම අනිත් තුන්වෙනි ෆිනිෂ් කරන්න කියලා. ජජ් කෙනෙක් යයිද පුතේ කුඩු ගහ පොල්ල කෙනෙක් ඉරගෙදරට යයිද? නේද පුත්‍රයා? නමු ජේසුස් වහන්සේ රජුගේ රජා. උන්වහන්සේ ජජ්. උන්වහන්සේ ජජ්. නමු උන්වහන්සේ අපේ පාප නිසා උන්වහන්සේ කුරුසට ගියා. එහෙනම් ඔබව සහ මාව මේ චේතන කාටද පුළුවන්? ළඟ ඉන්න කෙනාට කියන අනුග්‍ය වහන් දෙපා කියලා. රැටින් දෙපා කියන ඔබ ප්‍රශ්නේ. එතනින් එහෙට එන්න කියන්න. මේ ගමනදී ඔබ වළක්වන්නේ ආශිර්වාද කරන ඔබ ජීවිතේක බය මිනිස්සු ඉරිසියාව තියෙන මිනිස්සු
එනිසා මම ඔබට කියනවා දෙවියන් වහන්සේ ඔබට අද රාජ්‍ය ශක්තියක් දෙනවා. ආමෙන්. හාලෙලූයා. ගාමෝවිය පුදුයා. හයි. අද ගොඩක් මිනිස් ඔබ වලරයි. කී දෙනෙක් දැකලා තියෙනවා අප හිටවන. හයි. කොහමද අපට හිටවන්නේ? කොහමද හිටවන්නේ? මේ ලංකාව නේද? අප හිටවන්නේ කොහමද අපට? කියන්න මට හෙන්න කියන්න හාරනවා හාරල වල්ලනවා මැටි නැත්ද පස්ථානවා භූමදානය කරනවා මගේ සමහරු මහවත්්‍යෙන වලල භූමදානය කරන ඔබත්්‍යම ඇයි නමුත් ඔබ හිතුවොත් මෙන්න මා වල්ලනවා කියලා ඒකම වෙයි ඔබ හිතුවොත් නෑ මේක වැළලීමනේ මගේ පැලවීම කියලා අන්නම එතනින් එළියට ආවට අංකුරක් වගේ හාලෙලූයා හාලෙලූයා මේ සුපස්තුතිය කුමෝපේ ඔබට තමයි බැරි ඔබ හිතන්නේ කැයිම ඔබ මෝඩ සෙනඟක් නෙමෙයි මිනිස්සු ඔබ මෝඩය කරගෙන ඉන්නවා ළඟ ඉන්න කෙනාට කියන්න මෝඩ වෙන්න එපා කියලා එනිසා මොකද කවුරු වලරන්න ඇදුවත් දෙවියන් වහන්සේ උඩට ගේනවා මමත් කියන්නේ ඒකයි මේ සේවාව තුළ මේ ආපු අද උන්වහන්සේ මට කතා කළේ තමයි මම වලරන්න කවුරු හැදුවත් මොන එක පස්තල වයුවත් මොන දේ කළා උඹ ගහක් ඒ හැටේ තුලින් එළියට වගේ අඹක අඹ හැටේ ඉතොල අඹ පැලේ උඩට එනකොට කොහොමද එළියට එන්නේ හෙඩිත් එක්ක මමත් එමයයි ඔබත් එමයයි නේද වැළලුවොත් එළියට එන්නේ නිකන් නෙමෙයි ගණිත එක්කයි ආශිර්වාද එක්කයි හාලෙලූයා ඒක දෙවියන්ගේ ශක්තිය මේ කස්තල් වලුනා දුක බලය ශක්තිය දුන්නා වලරපුව බීජ වලට ඇට වලට උනාසේ පොළවේ පැලවෙන්න බලය දුන්නා හය දුනා ඔබ ඊට උනාසේ බලය දෙනවා ඇයිද උනාසේ දරුවෙක් ඔබ ආමෙන් හාලෙලූයා හාලෙලූයා ළඟින් ඉඳලා කියන තීරුම් ගන්නේ කියලා නයි නයි එනිසා භූමදානය කරන්නේ කියන කවුද? ජේසුස් වහන්සේ ලාසරස් මැරිච්ච වෙලේ භූමදානය කරලා තියෙ මොනවාද ජේසුස් කිව්වේ? ලාසරස් නැගිලා වරෙන් කිරුර මලමිණ ආවා. උනාසේ අහිර වෙලා තියෙන තැනම මිනිස්සු මෙන්නනවා. අද ඔබ ඒස වැටීම නැගිටීම කරලා. නයි ඔබට මහා පොළොව කියයි වැටෙන වාරයක් ගන්නෙ. ඔබ දෙක සැරයක් වැටුණා. ඔබ දෙතිසරයක් වැටුණා. මතුන් සරයක් වුණා. ඔබගේ ආත්මික ගමනේ ඔබගේ පල්ලිය, ඔබගේ නෑදෑයෝ, ඔබගේ යාචන මිනිස්සුගේ දැන් වැටුණා. හය පාරක් වැටුණා. හත් පාරක් වැටුණා. අට පාරක් වැටුණා කියලා ඔබට කියයි. ඔබ කියන්නේ මහබුදුත්. මම නව පාරක් නැගිට කියලා ආරෝයා. එයා මිනිස්සු නව පාරක් නැගිටා. පස්සාරන්නේ. අපිට කිව්වා. එතනින් පලයක් කිව්වා. තඹුලි ඉදර කෙරේ. එතනින් පස්සාරන්නේ කිව්වා. ආය නැගිට්ටා. ලාසිකමඩාව ආයෙ ගහුවා ආයෙ නැගිට ඉස්සරසෙමනට ආයෙ ගහුවා මෙතෙන්ට ආවා මෙතෙන්ට ගල දැන් රක්වටින් යනවා හාලෙලූයා හාලෙලූයා ඔබත් මෙවෙන්න උන්වහන්සේ දන්නේතුව ඔබගේ ඉසගේ ස්ථාපක කලවන්න බැරි වූ ආ සල් ළඟින් ගලගෙන ටයිල් ටියුබ් එකක් වෙන ටයිල් ටියුබ් එක ඇයි ඇයි ටියුබ් ටියුබ් දානනේ ඇයි ටියුබ් එක මූද දාන්න ළඟින් උන්ට කියන්න පුතේ බල මාව උපාගෙන හිටියත් මාමුදේ කිල්ලෝ ටියුබ් එක ටික වෙලා ඉඹලා උපාගෙන පුළා මොකද මම ඒ ටියුබ් එක වගේ උඩට එනවා හාලෙලූයා මමත් දේවයි ඔබත් දේවයි පෙරවරු මේක ඔබ තමයි මෑන්නේ දෙහෙනි බෑනන ශක්තියක් කොනේ ඔබගේ මැරිච්ච ආත්මෙට ශක්තියක් කොනේ මම අවසන් කරන්න යනවා අගාමුද අපි ආපුලියක් හාලෙලූයා සලාගින කියන අඹ ඇදෙල්ල හිටවම මහගස් එළියට ඉන්නේ කියලා. ඔබ වලන්න බෑ කියන කාරණා. එසා ඔබ වලන්න යන සමාරෝ දෙන්නේ නෑ. අරක කැන්සල් කරනවා. වැල්ලෙන් යන හැයි. අපේ ස්වාමීන් වහන්සේ ඉවර යහපත්. ආමෙන්. හාලෙලූයා. පස්සේ ඉන්න පිළිතුරක් නැතුව ඔබට ප්‍රශ්නයක් අහන්න. අද පස්සේ දින අදුසන්. අදුසන්. ආ ප්‍රශ්නයක් දෙනවා සුවමේ අවසන් කරනවා. පස්සේ
ප්‍රශ්නෙන්නේ නැහැ පුතේ උත්තරයක් නැතුව. තේරුණාද? හැම ප්‍රශ්නයකටම උත්තරයක් ඉදිරියෙන් අරගෙන එනවා. ආමෙන්. ආමෙන්. ඔබ පොඩ්ඩක් කල්පනා ඔබගේ ප්‍රශ්න දිවිච්ච අය. දැන් ඔබට උත්තර ලැබුණ නැද්ද? මම ඒක ගහක් මෙහෙම එනකොට ඒකේ ඉරුවේ ඉස්සරහ ගහ කෙලින් අතර යනවා. උත්තරේ ඉදිරිය යනවා. ඒ වගේ ඔබගේ මේ ගමනේ උත්තර දෙන සේවනවා. හාලෙලුයා. ඒක සත්‍ය කරගන්න. පාවෝ ඔබලා. ඔබ නිකම් මිනිස්සු නෙමෙයි. සමහර දින හාල් පාරු කියලා. හාල් පාරු ඉන්න. ඔබ නිකම් නෙමෙයි වචන තියන ලෝකයේ ඉන්න කාට වඩා මාතුල වාසය කරන සේ පහලවා. ආමෙන්. ආමෙන්. ගාන ගාන පුරා. පස්සේ උත්තරේ හැරගෙන සිස්ටර්. බබාලම් පිළිම අම්මලා දුසන්. දැන් අම්ම පිළිමිනද බබ්බු හම්බුනද? මම අර පැත්තේ බබාලම් මොනද බලන්නේ. බබාලම් පිළිම අම්මලා දුසන්. ආ ඔයගොල්ලෝ බබාලම් වෙලා ඉඳි ඔබ ඩෙන්ටල් එකට ගියාද? බබාලම් වෙලද ඔයගොල්ලෝ ඩෙන්ටල් එකට? දත්පාඩුම ගියේ. එනම් ඔයගොල්ලෝ ගියා නර්සින් එකට. කාසල් එක කොහේ හරි ළමා එපම් එරවයිගෙන දරුවෝ ප්‍රසූත වෙන රෝහල් තියෙනවා. ඔබට දත් වලට යන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් අහුම ඒකට අර උත්තරයක් තියෙනවා. ආමෙන්. ඔබට මේව පිළිවෙලක් තියෙනවා. ඔබ දන්නවනම් බබා හම්බෙන්නේ යන්න ආව නෝනික. එහෙනම් මේ පස්සේ තුම දැනගන්න. ඔබට අතට උත්තරේ තියෙනවා කියලා. හාලෙලුයා. ඒ තමයි ජේසුස්. හාලෙලුයා. තමෝ දත්කලවන්න නැද්ද බබා හම්බෙනවා අහතු. දත කලවන්න ආවද කියනවා. නෑ නෑ මේ කාසල් එක. කාසල් එක උනාද කරන්නේ? බබාලා මෙතෙන් දෙන අපේ උන් දත්කල යනවනේ. අපි දන්නවා ප්‍රශ්නයක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් අත ප්‍රශ්නයක් කලවන්න ඕනේ. ඒකට කරාච්ච කර කියලා හරියන්නේ නෑ. ඵලයෙන් ඩෙන්ටල් එකට උත්තරේ තියෙනවා. හාලෙලුයා. ඔබ තුල ඔබ ළඟ. ආමෙන්. ගමුව පොඩට බුදුන් වහන්සේ. එසා මමයි කියපු පටන් ගත්තේ සමහර වෙලස් මං ආවම ලෝකෙම නැති පස්ස මට දෙනවා පාස්ටර් එකක් එන්න සිස්ටර් කියලා වුණ අපි මේ කවුරු නැගිටු මගේ ලොකු දුව බැලලා නැහැ පොඩි පුතා නොමග යනවා මහත්තයා බලනවා ගෙදර සල්ලි නැහැ බීටම සින්න වෙන්න යනවා ආ නැත්නම් මට බඩේ අමාරුව ඔබ දන්නවද මේ සේවය තුන අපිට දෙන ප්‍රශ්න මම ඒකේ වුණොත් මට කිව්වේ ලෝකෙම නැති පස්ස මට දෙනවා ලෝකෙම නැති උත්තර මල්ලක තියෙනවා ඔබ ළඟත් යමති මේ යුතුය හල්ලෙලුයා උත්තර තියෙනවා උත්තර මන් දෙන්නේ ළඟින් ඉඳලා දැන් ඔයගේ ආශිර්වාදේ උත්තර තියෙනවා හල්ලෙලුයා හල්ලෙලුයා හලෙ එනසා එක උත්තරය තියෙන්නේ ඔබ නතරා කී එතන ළඟින් ඉඳලා කියන්නේ ලෝකෙම නැති පස්ස තියෙනවනම් ලෝකෙම තියෙන පස්ස දිනවා කියන්නේ ලෝකෙම නැති ලෝකෙම තියෙන පස්ස දිනවනම් ලෝකෙම තියෙන පස්ස වාඩි තියෙනවනම් ලෝකෙම තියෙන උත්තරේ තමයි ජේසු කියලා කියන්නේ හාලෙලුයා අපි මේ වචනේ අවසන් කරන්න යනවා ජෝන් 4:6 කියන 14:6 ජෝන් 14:6 ඉක්මනට right ඒ මම මේ ජේසු ගැන කියන්නේ අද ඔබ මෙච්චර කල් ඉල්ලුව වෙන වෙන අයගේ නම් වලින් ලැබුණාද බයිබලයේ ජේසු වාස කියනවා මෙච්චර කල් නුඹලා මගේ නාමයෙන් ඉල්ලුවේ නැහැ. එයිසම් මගේ නාමයෙන් ඉල්ලපන් අද දෙනවා කියලා හල්ලෙලුයා. ජේසුගේ නාමයෙන් විතරයි. මාර්ගයක් නැතුව ඉන්නකොට යොහන් කියනවා මේ යොහන් ජේසුසින මේ මාර්ගය මමයි. අද ගොඩ තවරු ජීවිත මාර්ගේ නැහැ. මෙතෙන්ට එන්න වෙන බාධක. අද ඔබගේ පෞ ජීවිත මාර්ගයක් නැහැ. ඔබගේ රෝගෙට මාර්ගයක් නැහැ. ඔබගේ ණයට මාර්ගයක් නැහැ. ඔබගේ ආත්මය. ඔබ මැරුණම දැන්නේ කොහෙද යන්නේ කියලා. ඔබ මැරුණම අපුවගේ පොළවේ දෙකයි තියෙන්නේ ස්වර්ගයේ නිවැරදි තියන ස්වර්ගය ඇවිලා ප්‍රීතිය තියනවා නිවැරදි කියන්නේ අපාය සදාකල් කැමෙන කින්ත ගමේ නැවෙනවා කියනවා ඔබ මැරෙනවා කවදාද හැබැයි ඔබ ජේසුස් වහන්සේ අඳුරගත්තේ නැත්නම් ජේසුස් පිළිගත්තේ නැත්නම් දෙක නෑ නිවැරදි වෙන අපායට සෙල්ලම් කරන්නේ මා එනිසා තමයි ජේසුස් කියන්නේ මාර්ගය මමයි කියලා මා කරන පොරෙන් මිසක් කිසිඳු පියාන වාසය දෙන්නේ නැහැ වෙන වෙනාගේ නම් වලින් කොච්චර එකකයි ආචරකොත් එක නමකින්වත් ස්වර්ගයට යන්න බෑ අහගන්න බයිබලේ මම මේක හැමදාම කියනවා යේසුස් වහන්සේ උඩ කියනසේ දැන් මාර්ගය කොහෙද දුසන් ඔව් උසගෙන තා තර නිර්පද යනවා උසන් කියන්නකට වෙනවා මාර්ගයේද සැබෑවද
ජීවනය අද ඔබේ වකුගඩු කුණු වෙලා උන්වහන්සේට පණ දෙන්නන ජීවනය හාලෙලූයා ඔව් ඊට පස්සේ මා කරණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත පියාණන් වහන්සේ එනං ජේසුස් වහන්සේතුලින් විතරයි සුවකර යන්න පුළුවන්. ඒ නිසා වෙන වෙන දේවල් වලින් සුවකර යන්න බෑ කියලා අදත් මම කියනවා. ඒ නිසා හරය නිසා මෙයා නිසා කියවනම් එයාව එයත් එක්ක සුවකර යන්න පුළුවන් නම් යන්න. ආදම්ගේ පාපෙස් මං අවසන් කරන ආදම් පව් කරපු ලැබුගේ ආත්මය මැරුවා. right? ඒ මැරි නිසා දෙවියන් වහන්සේ මිනිසෙක සම්බන්ධව නැතු ගියා. අද ඔබත් දෙවියන් කියලා දන්න තේ නිසායි. දෙවියන් වහන්සේ කතාන්න පුළුවන් ආත්මය විතරයි. එකට ආත්මයක් ඕනේ. හැබැයි මේ ආත්මෙට පණ දෙන්න ආගමකට බෑ. මේ ආත්මෙට පණ දෙන්න වෙන දෙයියෝට බෑ. මේ ආත්මෙට පණ දෙන්න පුළුවන් නාසරේ යේසුස්වහන්සේ විතරයි. ඔබ මේ රාජ්‍යය පිළිගන්නාද? ඔබගේ ආත්මය කලවෙනවා. හල්ලෙලුයා. ඔබ සුවඳ රාජ්‍යය දෙනවා. අපි ලැබුණා. ගස් නෙවෙයි ඔබ නැගිරිට පුළුවන්. ගස් තම වැදගත් තැන වෙන්නේ. ඒවත් පුතාගේ නිදුන. ආගේ ඉන්නවා දැන් තමයි ඔබගේ ආශිර්වාද මේ කුඩා දරුවන් ගන්න ගත්තේ දැන් මම ඔක්කොම මට දෙන ඔක්කොම සුවයෙන් යනවා විශ්වාස කරනවා මුතේ කුඩා දරුවන් අර අයිය දාන්න පුළුවන් අපේ උදව් කරන ෆෑන් එකට කලා දරුවන් දරුවන් අයිතේ මේ සීමාවට එන අද අපේ විතර කිස්සලා දෙන්න ගාමන අපුලියක් අපුරියම වැටිලා ඉතින් කොහෙද නැගිටින්? ගාන අපුරිය ඔය අපුරියෙන් යන්නේ. ඔබගෙන සමාව ඉඳන් තමයි අර මේ තුලින් යාච්ඤම කියන්න ඕනේ. මොකද මෙතන උන් රසීපාලය ආලේපේ වැක්කේ. right? සීතල ඔබේ කෙරෙන්නේ. ඔක්කොමල ඇස්වන්න. සේවක කරාය ඔයාලා දරුවෙක් කියන්නේ ඔය දැන්නේ නැහැ. උදේ මැදින් නැහැ චුට්ටු සිස්සාරගෙන. මම කතා වෙනවා මම ආත්ම යාච්ඤම පිටපස්සිනවත් ගන්න සේවක කරා මේ නැත්නම් පුරවන්න පුතේ. පුරවන්න බැරි ඉස්සෙන්නේ. ඉස්සෙල්සල ගන්න right? ඔබත් දැන් මම මේ යාච්ඤම පිටපස්සින කියන්නේ නැති වුණාද? ඊට පස්සේ කාරණාට ඔක්කොම මාන කරා right ඔක්කොම ලැස්සෝ ඇස්සෝ ඔබ සේවක කරේ තව සේවක නැයි ඔක් තව සේවක නැයි වරනවා සේවක නැයි right ඔක්කොම ලැස්සෝ ඇස්වා ගන්න කියලා මම කියන එක මොකද කියලා right මම දැන් මේ ලොකු බලය මයින් නේ නේද පුරා ආශා ආදමී ජේසුනි මාදිමාදි හයි කියන ආදමී ජේසුනි අන්නේම කියයි මම ඔබ වහන්සේව විශ්වාස කරනවා ඔබ වහන්සේ මම උදෙසා කුරුසේ මැරුණු බවත් පියාණන් වහන්සේ විසින් නැවත තුන්වෙනිදා ඔබ නැගිටු බව මම පිළිගන්නවා ඔබ වහන්සේ මගේ ස්වාමින් වහන්සේ බව මගේ මුගේ මම ප්‍රකාශ කරනවා ඔබ වහන්සේ මගේ ගැලුම්කාරය බවට මගේ මුළු සිතින් මම අදා ගන්නවා මම අදා ගන්නවා අදාළ කිනාම ගලුම් නොබඩ බවට රෝමදාය නමේ වචන පරිදි සඳහන් වෙලා තියෙනවා ඒ නිසා ජේසුනි අද සිට किसी लोग एक किसी प्रश्न एक किसी लक्ष्य एक मगे जीवित है तुम एंड बे कोमा लादू सर एंड बे एंड बे एंड अस्वान एंड बे अस्वान असो एंड बे एंड बे फलेओ फलेओ यक्षो फलेओ मगे निवसिंग फलेओ यक्षो मगे भूमि फलेओ ඵලයෝ මගේ ශරීරයෙන් ඵලයෝ 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 උදින් ඵලයෝ 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 ඉපාදක ඵලයෝ ඵලයෝ රාපාෂා පාරා පාරා ප්‍රසංසවය ඵලයෝ 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 ඵලයෝ
Thank you.
ඔබගේ ආරණ්‍ය පෙර දීවගේ ආරණ්‍ය පෙර වාසීමා
ඇසුරු දෙවියෝ මේ ආලේපය හැම තෙල්පතුම විනාස වේවා හැම තෙල්පතුම ඒ ආලේපය විනාස වේවා විනාස වේවා විනාස වේවා යේසුස් වහන්සේ නාමයෙන් ඔක්කොම වෙන වෙන අමල වෙන්නේ මේ නිකන් වෙන්නේ ආස්තම ජේසුස් ගේ නාමයෙන් කියලා තමයි රෝගීන්ට දුදියාපත් කරා විශ්වාසයෙන් කරා right මොන ඡායාරූප ගෙනාපේ ෆොටෝ ගෙනාපේ ගන්න එක්කම ෆොටෝ ගෙනාපේ ඔබගේ ලීඩර් ඔබලාගේ පවුල අපසේ ගාන මොන වෙන ෆොටෝ ගෙනාවා ඉක්මන ඔසවා ගන්න හොඳයි ඉක්මනාලා හැබැයි අදියල් සම්බන්ධතාව වලට අල්ලන්න එපා ඒකට ආස්කව මේ වෙන්නේ නැහැ ආ ඔබගේ කැරිච්ච පවුලරි මොන රෝග දින මොන ගීසපත් ආයපස් ඕනේ අල්ලන්න ඉක්මන ඉක්මනාලා මොකද පුත්කරි ගුරුලා අධිපත්‍යන්නේ ආරේව ශාල් කරලද නෑ එහෙම එහෙම නෑ නේද මොසිබු ගන්නෑ හරි අර අපොද තියෙන සමහරට ඉක්මනාලා ඇස්සෝ ඇස්සෝ මම ඉක්මනට ඉවර කරලා ඔබ වෙලාවට මගේ ආවා චිපමාන මගේ ආතර ප්‍රියයි මේ ඔසමින් සහාය රුපියක් ගානේ මම බාරව ඇස්වාන පුතේ කාරණා විදා ගන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ඔසමින් සෑම චාරණ බාර කරනවා දෙමව්පිය දරුවෝ අතර පස්ස නිරවෙච්ච දරුවෝ ස්වාමී පවුල් අනුසමි ආරවුල් නාය පස්ස වීසා පස්ස සිරගත වුවන් නීති මේ නියලේ මගේ ස්වාමී මේ ඔසමින් සෑම චාරු බල මොන චාරු බල ඉන්නේ ඔබ අදාළ කියලාද දැන් ඔබගේ ඵලෙ විනාශ වේවා ඒකේ චාරු බල අර්ථ පස්ස යේසුස්ගේ නාමයෙන් ඵලෙ විනාශ වේවා ජීවමානී ස්වාමීගේ නාමයෙන් ආමේන් හොඳයි Facebook කරා ඉන්න විදේශ රටවල දරුවෝ ගොඩක් සුවලා තිනවා ඒ වගේම මම ඔබට කියනවා ඔබ රැඳලා ඉන්න ඔබගේ වීසා ප්ලස් වලට විශේෂයෙන්ම කොරියාව ඉතාලිය සෞජන්‍ය ප්ලස් වලට අපි ආරක්ෂා කරනවා තව විනාඩි දෙකක් ඔබ රැඳලා ඉන්න කැනඩාව ඒ වගේම ඊශ්‍රායල ඕන ඒ වගේ අපිට කතා කරලා නයිජීරියාවයි බබා ඔබට ආරක්ෂා කරනවා රැඳලා ඉන්න මේක පස්සේ right චක්කාගේ පොලිස් අද චක්කා අර දැන්නේ කීපයක් තියෙනවා යාච්ඡා සලුගෙන කිව්වේ නෑ. හරි ඉක්මනට ෆෝන් එකෙන් රෝග තියෙනවා ෆෝන් මතක්. ඩග්ගල පුතේ මේ වයින් කරන පුතේ වැඩිච්ච වයින් කර උදව් කර සේව කරේ ඩග්ගල පුයි කියන කාරණේ දෙන්න උදව්. අපි යාච්ඡා පොද කියවන්න. හොඳයි Facebook කරා විදේශ රටවල ඉන්න සිළුමු දෙනාට යාච්ඡා කරනවා මේ වෙලාවේ. මෙල මම ඔබට යාච්ඡා කරනවා ඔබ ඇස්වා ගන්න ඔබේ ෆෝන් එක ඉස්සරහ ඇස්වා ගන්න වාද දෙක කර ගන්න පුතා. මේ වෙලාවේ අපි කවුරු නමුත් වෙනස් ඔබට අතගසන ලබන අතුරු අන්වාසික මාලේ ක්‍රියාත් වෙනවා නාසේ සෝසික නම මේ ආචිව ස්වාමී මේ ෆෝන් එක ඉදිරි කවුරු වෙලා ඉන්නේ ස්වාමී නැත්නම් ඔබේ පරිගණක යන්ත්‍රය ඉස්සරහ කවුරු දෙන ඉතිරි නැද ස්වාමී වෙලා මේ ආචිව ඉතිලා මගේ ස්වාමී පච්චිම මානේ ඔබase බලවන්තයි රටවලේ දරුවන්ට ඒ සර්ජන් වල ප්ලස් වීසා ප්ලස් රැකියාව නැතුව ඉන්න රටවල විදේශ රටවල මේ හැමදේ රටම මේ කොරියාව ස්වාමී මම ආචිව කරනවා ඒ වගේම ඉතාලිය මගේ සොමේ කැනඩාවේ සොමනේ අපේ කතා කරන්නේ ඒ ඊශ්‍රායල් වල සොමනේ සිරියා වල මේ ඕනම රටක ඩුබයි කුවේත් වල කොයාරේ දුන්නේ සොමනේ වල කවුද අත ගන්නේ දැන් ඕඩු වේට ඔබගේ පරිදස් වේවා හැකිය බසුම ලැබේවා නැයි බසුම ලැබේවා වීසා බසුම ලැබේවා ඒ රෝග සුවේවා ආරාධික රෝග සුවේවා යක්ෂ බන්ධන අපේ බන්ධන ඒ සිනු බාධක පාරේවා
අක්ෂරමයි කංගල ඔක්කොම අපසෙන් දාන්න ඉතින්.
කෝ ගීතිකාව කියන්න කියන්න ආලපේ. ජය 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 වේ ජය Thank you.
Hallelujah. Praise the Lord. Jesus Master. Jesus your Master. Jesus your Master. Oh, amen. Hallelujah. Hallelujah. Siyan lekele kin kubeta. Come, son, and Zapuya.